ගරු ස්වාමීන් වහන්ස මෝහය බලවත් වන තැන් කොයි ආකාරයටද අපිට පැහැදිලි කරගන්න පුළුවන් දැන් සාමාන්‍ය මෝහය ගැන කතා කරද්දී වර්තමාන සමාජය තුළ මෝහය කියන කාරණේ බලවත්ව තියෙන දෙයක් තමයි මත්තුතර පානය කියන කාරණේ තේරෙනවද ඒතොර නිරේතුරුවම මත්තුතර පානය කියන කාරණේ තුලින් අපේ ජීවිතවලට එක පැත්තකින් රෝගී භාවය ඇති වෙනවා අසමගිය ඇති වෙනවා අකුසල් මූලයන් ඇති වෙනවා දුස්සීල භාවය ඇති වෙනවා මෝහය ඇති වෙනවා මෝඩකම ඇති වෙනවා හීනමානය ඇති වෙනවා මේ එක මත් වතුර බීදුරෝක මේ සියල්ලම තියෙනවා තේනද අපි එක මත් වතුරක් බීදුරක් බොනවා කියන්නේ මෝඩකම එතනින් ගියාම හීනමානය රෝගී භාවය අසමගිය දුස්සීල භාවය අකුසල් මූලයන් සතර පායි මේ සියල්ලම බොනවායි කියන කාරණේ ඒ නිසා නිරේතුරුවම මත් වතුර පානීය කියන කාරණේ බලවත් වූ මෝහයට අදාළ ධර්මයක් හැටියට දකින්න දක්ෂ වෙන්න මේ වර්තමාන සමාජයේ අලුත් මත්වතුර සංස්කෘතිය පැතිරලා එන හන්දියකට ගියාම හන්දිය අනිත් කඩවල් වලට වඩා බාහිර එක තමයි විසිතුරු තේන එක එක විසිතුරු බීම ಜಾති එක එක මිලාදික බීම ಜಾති එක එක පිට රටින් ගෙන ආපු බීම ಜಾති අනිත් තැන් වලට වඩා විසිතුරු භාවයෙන් වර්ණවත් භාවයෙන් දැන් මේ නැවුම් වෙලා තිනවා මේ මත්වතුර කඩ තේන මේක හේතුඵල ධර්මයක් මේ හේතුඵල ධර්මයේ මොකද්ද මනුෂ්‍යයා බුදුරයන් වහන්සේ කියනවා ප්‍රණීත දේ දෙන්නා ප්‍රණීත දේ ලැබනවා කියලා අප්‍රණීත දේ දෙන්නා අප්‍රණීත දේ ලැබනවා කියලා විෂ දේ දෙන්නා විෂ ලැබනවා කියලා එහෙනම් මේ නව මත්පැන් සංස්කෘතිය මේ පැතිරිලා යන සංස්කෘතිය රජයකටවත් නවත්තන්න බැරි මේ සංස්කෘතිය කියන්නේ මනෝනා ජනතාවගේ පිනේ හේතුඵල ධර්මයක් ඒකත් එක්තරා පිනක් ඒ පින කියන්නේ අපි පුංචි කාලේ අපි දැනගත්තේ රාගන අපි දන්නවා ගල් අරක්කු පොල් අරක්කු දන්නවා ඊට වඩා දෙයක් අපි දන්නේ ඊට වඩා දෙයක් තිබ්බේ නැහැ නමුත් අද මේ අලුත් සංස්කෘතිය තුල නොනා අප්‍රමාණ දේවල් මේ සංස්කෘතියට එක්තුලා තියෙනවා මොකක්ද මේ මේක මේ පිනේ විපාකයක් විස ලැබෙන්නේ විස දන් දීපු නිසා පෙර අතීතේ රා පොල් කට්ට අරකු පොල් කට්ට කසිප්පු පොල් කට්ට නැත්නම් ගංජා සුරුට්ටුව බෙදාගෙන බීමේ දානේ ආනිසංසයි මේ මෙතෙන්ට ලැබෙන්නේ විසට අදාළව විස ලැබෙනවා ප්‍රණීත දන් දුන්න ප්‍රණීත දේ ලැබෙනවා වගේ විසට අදාළව විස ලැබෙනවා ඒ නිසා මේ සෑම දෙයක්ම වෙලා තින්නේ දැන් සමහරු ඉන්නවා නොනා අත දිගහැරලා අරක්කුවලට වියදම් කරනවා යාළුවන්ට මිතුරන්ට අත දිගහැරලා වියදම් කරනවා එයා බොන්න කවදාකවත් ලෝභකමක් නැහැ නමුත් එයා බිරිඳට දරුවන්ට සලකනවා එතන ඒවත් කරනවා මෙයා මැරෙන වෙලාවේ නැවත මිනිස්සෙක් වෙලා ඉපදුනොත් නෝන අර දුන්නා වූ අරක්කු දානයන් නිසා නිරේතුරුම ප්‍රණීත අරක්කු යාට ලැබෙනවා මේ හේතුඵල ධර්මයක් නෝන මේක තමයි මේ අලුත් සංස්කෘතිය ඒ නිසා බලන්න අපේ රටේ අප්‍රමාණ මත්වතුර දන්සල් තියෙනවා මගුල් ගෙදරක් ගත්තොත් මල ගෙදරක් ගත්තොත් උපන්දින සාදයක් ගත්තොත් ප්‍රිය සාදයක් ගත්තොත් හෝටලයක් ගත්තොත් තැබෑරුමක් ගත්තොත් මනුස්ස ලෝකයේ මිනිස්සු මේ සංගයාට දන් දෙනවට වඩා මත්පැන් දාන වැඩි කවුරු තනියම බොන්නේ ආත්මේ කඩගාගෙන ගිහිල්ලා එයාට දීලාම තමයි බොන්නේ එතකොට මේකත් දානයක් නෝන තේන දානමේ චේතනාව එතකොට ඒ ඥානමේ චේතනාවට අදාළව හේතුඵල ධර්මයන් සකස් වෙනවා එතකොට විසදේ දන් දුන්නා අන්න විසදේ ලැබෙනවා විසදේ ලැබෙනකොට එයාට ලැබෙන්නේ එක එක වයිවර්ණ මේ ලේබල් එක තමයි එයාට ලැබෙන්නේ තේන මේක මේ සංස්කාරය තේන ළමයා ගිහිල්ලා අර එක එක රසවත් ආහාර තෝරනවා වගේ පෙර දන් දීලා පෙර අරක්කු දන් දීලා අසත්පුරුෂ අරක්කු දානය දීලා අර විසිතුරු විසිතුරු ලේබල් අර මිලාදික දේවල් ඒගොල්ලොන්ට ලැබෙනවා හේතුඵල ධර්ම ඒ නිසා ලබන්නා වූ නව වසරේදී ඔබට බැරි නම් මත්පැන් බීම කියන කාරණය ඔබට නවත්තන්න බැරි නම් අදුම වශයෙන් අනුන්ට මත්පැන් ඒ අසත්පුරුෂයේ දානය දීමෙන් වැළකෙන්නවත් ඔබ දක්ෂ වෙන්න ඕන ඒ අසත්පුරුෂ දානෙන් වැළකෙන්නවත් ඔබ දක්ෂ වෙන්න ඒ දක්ෂභාවය ඔබට යම් හෝ ගැලවීමක් තියෙනවා මොකද සමහරු ඉන්නවා තමන් බොන්නේ නැහැ අනුන්ට දන් දෙනවා තමන් බොන්නේ නැහැ අනුන්ට දන් දෙනවා ඒක බරපතල අකුසල මූලයක් නිරේතුරුවම එතනින් දක්ෂ වෙන්න මේ සංස්කෘතිය කියන්න ඕන අනිවාර්යයෙන්ම පෙර ජීවිතයේ අසත්පුරුෂ මත්පතුර දානේ ඵලයක්මයි තේනවද ඒ ඵලයක්මයි ඒ නිසා මේක නවත්තන්න කාටවත් බෑ මේක නවත්තන්න පුළුවන් එකම එක රටාවයි තියෙන්නේ කරුණා කරලා Taman දිව්වත් කමක් නෑ අනුන්ට දෙන්න එපා ඒතර අනුන්ත මේක ප්‍රධානය කිරීමේ ලෝභ සිතෙන් තොරව දෙන මොහොතේ ඊට අදාළව සංස්කාරයන් ඊළඟ ජීවිතේදී සකස් වෙනවා අපිට තරුණ කාලෙම බේබද්දන් හැටියට නැත්තම් රෝගීන් හැටියට පත්වීමේ සංස්කාර උතන අනිවාර්යම තියෙනවා ඒ නිසා ඔය කාරණේ දකින්න ඔබට මේකෙන් ගැලවෙන්න බැරි නම් ඔබ කවදාක්වත් ඔබේ මගුල් ගෙදර වේවා උපන්දින සාදේ වේවා මල ගෙදර දිවේවා පිරිත් වේවා අනුන්ත මේ අසත්පුරුෂ දානය දෙන්න යන්නේ ඒ අසත්පුරුෂ දානය ඔබ අනුන්ත දුන්නොත් ඊට අදාළ සාධකයක් හැටියට අනිවාර්යෙන්ම ඔය මත්වතුර කඩවල පොලිමේ ඉන්න කෙනෙක් බවට ඔබ පත් වෙනවා තේන්නා